ඉරාන අසර්බයිජාන් දේශසීමා වේදිකල වේලක් විවෘත කිරීමට සහභාගි වූ ඉරාන ජනාධිපතිවරයා ආපසු ඉරානයේ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වූයේ ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානයට අමතරව තවත් යානා දෙකක් ගමන් කර ඇති අතර එම යානාවලට අනතුරක් සිදුව නැහැ. ජනාධිපතිවරයා රැගත් යානය ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටැබිස් නගරයේ බලා එමින් සිටි අතර යානයට හදිසි ගොඩබෑමක් සිදු කිරීමට වූ බවට අනුමාන කෙරෙනවා. අනතුර සිදු වූ ප්‍රදේශයේ දැඩි මීදුමෙන් වැසී තිබීම සහ අධික වර්ෂාව හේතුවෙන් අනතුර සිදු වූ ස්ථානය හඳුනා ගැනීමට හෝ එම ස්ථානයට ලඟාවීමට සහන කණ්ඩායම්වලට බොහෝ වේලාවක් ගත වුණා. ඉරාන ජනාධිපතිවරයා ගමන් කළ හෙලිකොප්ටරේ සෙවීමේ කටයුතු සඳහා තුර්කියෙන් එවන ලද ඩ්‍රෝන යානා උපයෝගී කරගත් අතර ඒ ආධාරයෙනුයි හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයාගෙන ඇත්තේ. අනතුර සිදු වූ මොහොතේ සිට ඉරාන ජනතාව තම ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා සිදු කරන ආකාරය මාධ්‍ය වාර්තා කළා. මෙහෙයුම් කටයුතු සඳහා කණ්ඩායම් 73ක් යෙදවීමටයි ඉරාන රතු අඩසඳ සංවිධානය පියවර ගත්තේ. ඒ සඳහා විදෙස් රටවල සහයද හිමිව තිබුණා. මැද පෙරදිග කලාපයේ රටවල් ඇතුළු ලොව පුරා ඉරාන හිතවාදී රටවල රාජ්‍ය නායකයින් ඉරාන ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඔහු පසුගිය 24 වන දින ඉරාන යටතේ ක්‍රියාවට නැංවූ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දැඩි මතධාරී පාලකයෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහු 2021 වසරේදී පැවති මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ජනාධිපති ධුරයට පත් වුණා. 1960 වසරේ උපන් ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 63ක්. නීති උපාධිධාරියෙකු වන ඔහු එරට අගවිනිසුරවරයා සහ නීතිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමිනිගෙන් පසු එම තනතුරට රයිසි පත්වනු ඇති බවට ඉරාන ජනතාව තුළ විශ්වාසයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයාද ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඉරාන නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලි බගේරි කානි දුහුරේ දිවුරුම් දී තිබෙනවා. ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළ කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ශෝකයට පත් සියලු දෙනාට මෙන්ම ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය පළ කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම ගෝලීය සාමය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අවංක දැක්ම සියලු දෙනාට ආදර්ශයක් බවයි. ජනාධිපතිවරයාගේ වියෝවෙන් ශෝකයට පත් සියලු දෙනාට තමාගේ බලවත් සංවේගය ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා ශෝක පණිවුඩේ සඳහන් කර තිබෙනවා.